මව පියා සහ දරුවෝ කියන කේන්ද්‍රීිය සාධකේට අයතුන් පවුලනැමති ඒකකය මුළු ලෝකේම වටිනාම වස්තුවලෙස තමයි අප බොහෝ දුරට පිළිගැනීමට ලක් පී තිබෙන්නේ. ඕනෑම දෙ ඕනෑම රටකින් ඕනෑම ප්‍රදේශයකින් අපිට ිලමුදල් වලට ලබාගැනීමේ හැකියාව තිබෙනවා. නමුතුන් අප කිසිවෙකුටාතුන් දෙමවපියෝ දෙදෙනාව හෝ දරුුවන්ග. ඒ ආකාරයට මිලමුදල් වලට ලබා ගැනීමේ හැකියාවක් නෑ. මොකද මිලමුදල් වලට තක්ෂයරු කළ හැකි දෙයක් නොවේ දෙමවපියෝ දෙදෙන සහ දරුවෝ කියන්නේ. දැම්මේ මා මේ කරුණු කාරණා ඔබවෙත ප්‍රකාශ කරන විට ඔබට යම් හැඟීමක් ඇතිවෙන්න පුළුවන් මිලමුදල් තිබෙනවනං දෙමවපියෝ දරුවෝ ගැනීම ඒතරන් ලොකු දෙයක් නොවේ කියලා. ඔවු! එහිත් යම්කිසි සත්‍යයක් නැතුවා නොවේ. නමුතුන් අපිට ඕනෑම දරුවෙක් ඕනෑම දෙමවපියෝ දෙදනෙක් ඒ ආකාරයට මිල මුදල්වලට ලබාගැනීමේ හැකියාවතිබෙනවා. හැබැයි ඒ සත්‍යමත් දෙමවපියෝ හෝ ඒනනන් දරුවෝ නොවේ. අපි මිලමුදල්වොලට කෘතිම වශයෙන් ලබාගන්නා දෙමවපියෝ හා දරුවෝලිස තමයි. ට අර්ථකතනය කිරීමට සිද්ධ වෙන්නේ. මොකොද සැබෑ දෙමවපියෝනං එහමටන්නම් සැබෑ දෙමවපියෝ යෝලකටනං දරුවෙක් නං ඒ දරුවෙක් කියන්නේ. තමන්ගේ කුසතුලින් දස මසක් කුස දරාගෙන ඉපදිච්ච දරුව තමයි සැබෑ දරුවෙක් ලෙස තමන්ගේ මව සලකනු ලබන්නේ. ඒ විතරාක්නිවේ පියෙක් උනා සලකන්නේ තමන්ටම ජාතක කර, තමන්ගම ලේවලින් ජාතක කර දරුවෙක් තමයි සැබෑ දරුවෙක් ලෙස. ලන්නේ එහෙම බලකොට අපිට මිලමුදල් නොලට ඒවිනි දේවල් ලබාගැනීමේ හැකියාවක් නෑ මිලමුදල් වොලටවත් ලාගත නොහැකි මිල මුදල් ලොලට තක්ෂේරු කළ නොහැකි සැබෑම දෙයක් තමයි දෙමවපියෝ දෙදෙනසා දරුවෝ කියනු ලබන්නේ. ඒ විතරක්නවේ තවත් විදිහකින් ප්‍රකාශ කල හොත්න් ඕනෑම සැමියකුට තමන්ගේ බිරිඳ අයිමිෝත්න් වෙනත් බිරිඳක් ලබාගැනීමේ හැකියාව තිබෙනවා. එපමනක් නොවේ. ඕනෑම බිරිඳකට තමන්ගේ සැමියයා අහිමිවෝතුන් වෙනත් සැමියෙක් ලබාගැනීමේ හැකියාවකුත් තිබෙනවා. නමුතුන් ඕනෑම දරුවයෙකුට තමන්ගේ අම්මාව නැතිවූුණෝතුන් තවත් අම්මා කෙනෙෙන් මිලමුදල් වලටනමේ මොනම ආකාරයකටවතුන් ලබාගැනීමේ හැකියාව නෑ. ඒ විතරක් නෙමේ තමන්ගේ පියාව අහිමිවුවෝදුන් මොනම ආකාරයකුටවත්න් තවත්න් පියෙක් ලබා ගැනීමේ හැකියාව කෝතුන් මිළමුදල් වලටන මේ මොනම දේකින්වත් ලබා ගැනීමට හැකියාව ලැබෙන්නේ නෑ ඕනෑම දරුවකුට ඇත්තේ එකම පියෙක්සා එකම මවක් පමණයි. එහෙම බලනකොට ඒ දෙමවුපියන්ට වගේම ඒ දරුවන්ට තමන්ගේ දෙමවපියෝසා දරුවෝ කියන පවුල වටිනාම කේන්ද්‍රීය සාධකයක් ලෙස තමයි. අපිට සලකන්න සිද්ධ වෙන්නේ. දැන් මේ කරුණුකාරණා ප්‍රකාශ කරන විට මෑත ඉතිහාසේ ඔබට හොඳම අදදැකීම ලෙස අපට ප්‍රකාශ කරන්න සිද්ධ වෙන්නේ. පසුගිය දින මරණයට පත් වූ හිටපු අමාත්‍ය සනත් නිශාන්ත ස්විලිබන්ඳුව තමයි කතිකාවත ගේන්න සිද්ධ වෙන්නේ. මොකද අපි දැක්කා ඔහුගේ මරණය ඕගේ දේහය වට පෙළගැසී සිටින. ඔෝගේ දරුවන් සිව් දෙනා මොනතරං ඇඩු කඳුලෙන් ඒ දේහය වටා පෙළගැස සිටියාද කියලා. දැන් ඒ කරුණු කාරණා තුළිින්ම පවා. ඒ කරුණු කරුණ තුළින්ම පවා ඔබට ගම්ම වනවා තමන්ගේ දරුවන්ට ඒ දෙමව්පියන්ග. එමනන තමන්ගේ තාත්තාව. මොනොතරං වටිනා වස්තුවද්ද කියලා. මොකද තාත්තා තමන්ගේ තමන්ග හැර යනවා. ඉතින් තාත්තා කෙනෙක් අපිට ජීවිතය කිසිමදාක ඉතිං ලැබෙන්නේ නෑ. ඉතින් ඒ වේදන වනේ තාත්ත එ තාත්තා අපිෝ දාලයන්න එපා කියන ඒ හැඩු කඳුලින් තමයි ඒ සනත් නිශාන්තගේ දරුවෝ හතර දෙනා පවා ඒ දේහෙවටා පෙළගැසී සිටියේ. ඉතින් එවැනික් දයවල් බෙලනකොට අපිට දෙමවපියන්ගේ සහ දරුවන්ගේ වටිනාම ඔ. මොනතරං ඉහලා අගයක් ගන්නවාද කියලා ඔබ කාටත් වැටහෙනවා ඇති. නමුත් මෙහි ඇති සුවිශේෂත්්‍යය දෙයක් ඔබටමා ප්‍රකාශ කළ යුතුයි. මොකද අපි දැක්කා සනත් නිසාන්තගේ ඒ මරණය තුළ යම් දේශපාලන දහරාවකූතින් යම් ආකාරයකින් ගලාගෙන යන ස්වභාවයක්. ඕහගේ ආදාහන කටයුතු ඒමනන්නම්. අවසන් කටයුතු සිදුකෙරුණේ පසුගිය ජනවාරි මස විසියටට වෙනිදා. ඉතිං එහිදී ස්තුූතිකතාව සිදුකරුණු ලැබවේ සනත් නිශාන්ත මියගිය ඇමතිවරයාගේ බිරිධවන නීතියත්න චමරී, පියංකා පෙරේරා විසින්. සාමාන්‍යයෙන් අපි දන්නා දෙයක් තමයි අප බොහෝදුරට දකින්න ලැබෙන දෙයක් මයි මළගෙදර ස්තූතිකතාව බොහෝදුරට තමන්ගේ බිරිධ විසිම්ම සිදුකිරීමේ ස්වභාවයක් අපට පෙන්නුම් කෙරෙන්නේ නෑ. ඒනි ස්තුතියි කතාවක් සිද්ධ කරන්නේ එක්කෝ පවුලේ ජාතියෙකෝ තමන්ගේ පවුලට ඉතාමත් හිිට්ටුවන්ත අයෙක්. නමුදන් සනත් නිචාන්තගේ මරණය තුළ අපි දුට විශේෂ දෙයක් තමයි. ඕහගේ බිරිඳ විෂම්ම ස්තුූතිකතාව සිදුකිරීම. ඉතිං ඒ තුළ අපිට ගම්මය වුණා යම් කිසි දේශපාලන ක්‍රියාවලියෙකුත් ඒ මිනි අස්ස ඒමණන්නන් ඒ අවමංගල්ල අස්සේ. සිදුවන ස්ොභාවයක් තමයි අපි දුටුවේ. ඒකට එක් හේතුුවක් තමයි අපි දන්නවා මේ වන විට ලංකාාවේ දේශපාලන ස්වභාවය තුළ, පහොට්තුුව සහ රාජපක්ෂ කඳවර, ඉතාමත් ප්‍රපාතටම තල්ලු වීගස්ත්‍රතින. රපතලෙස පුපිරීමට ලක්වලතින. ිනිසුන්ගේ පිළිගැනීමට කිසිුදු ලක්වීමක් සිද්ධවෙලන ජනතාවගෙන් ප්‍රතික්ෂප පිවීමක් සිද්ධවෙලතින. ති එවැනි පසුබීමක් තුළ. පෝට්ටුව සහ පෝට්ටුවේ දේශපාල නායකින් පවා මේ මරණයහරා උත්සහ කර තමෙන්ට අහිමිවී යන බලය සනත් නිශාන්තගේ මරණයෙන් සහ ඒ දේහෙ වටා පෙළගැසේසිට ඕගේ දරුවන් සිව්දනාගේ කඳුළුවලින් සහ බිරිඳගේ කඳුරුලින් සහ ස්තුූතිකතාවෙන් යළි පණගැන්වීමේ හැකියාවක් තිබෙනවාද කියලත් ඒ තුළ යම් වැටහීමකන් තිබුණු බවක් අපට පෙන්නුම් කෙරුුණ. මොකද ඒ විතරක්නේ දැන් මේ ප මල්ලගේ අවසන් කටයුතු සිදූ සැනින් ජනවාරි මස තිස්සෙක් වදා මේ කියන සනත් නිශාන්තගේ බිරිඳ මේ සනත් සමග එකටගහි ජීවිතක්ෂයට පත්තුූ ඕගේ ආරක්ෂක නිලධාර්යා වන පොලිස්සැරයන්. අනුරාධ ජයකොඩිගේ නිවසටගියා, ඒක යන්නේ මහනුවර ගලගෙදර පිහිටි ඕගේ නිවසට ගිහිල්ල බිරිඳ හෝගේ ඒවාගේම දරුවන්සා ඥාතිීන් සමග යම්කිසි කතාබාහකෙල් ලක්වි. දෙගොල්ලෝ අතර තමන්ට ඇතිවූ ව්‍යවසනයෙන් ඇතිවූ සෝකයේ කඳුළු දෙපර්ශවයට බෙදාගැනීමේ ස්වභාවයක් අපි දුටුවවා. ඒ විත රක්නේ ඒ සිද්ධිය සිදුවී එලියට පැමිණට මාධ්‍යවේදීෙන් පෙලකුත්, ඒ වටා පෙළගැසි සිටියා ඉතිං ඔහු අපි දැක්කා අපිට මාධ්‍යවේදීන් ප්‍රශ්න කරීදදේ යම් උත්තරයක්දුන්නා සනත් නිශාන්තගේ බිරිද ජනතාව කියනවනං ඒමනම් පක්ෂයෙන් ඇරුමක් තිබෙනවනං. මමත්න් දේශපාලනයට ප්‍රවිෂ්ටවීමට සූදානම් කියන කරුණකුත් ඒව තුළින් ඉස්මතු කරා. ඉතිං අන්නේ ප්‍ර තුළත්වවා අපිට යම්කිසි සැකයක් යම්කිසි ප්‍රශ්නයක් මේ ආකාරයට මතු කරන්න සිද්ධවෙනවා සනත් නිශාන්තකයේ මරණය කඳුළු මතින් බිරිඳව දේශපාලනයට ගෙනවිතුන්, පොහොට්ටුවට සහ රජපක්ෂ කඳූරට අයිමි වී තිබුණු යම්කිසි ජනතාව අප්‍රසාධයක් ප්‍රසාධයකරා දිනාගැනීමේ. යම් කිසි ක්‍රියාවලියක නිරත වෙන වාද කියලත්. මොකද සනත් නිශාන්තගේ බිරිඳට ඒ කියන ආරක්ෂක නිලධාර්යාගේ ගෙදරට යන්න එන්න දුකසැප බෙදාගන්නත් ඒ කතාබා කරන්න කිසුන්දුුව සිල් අයිතිවාසිකම් තිබෙනවා. නමුත්න් ඒ පිටු පස ගිය මාධ්‍ය වේදනුත් ඒ පිටු පස යෑම තුළ ඒ කැමරා ඒ දෙෙසට එල්ලවීම තුළ අපි දුට දකිනවා. එවැනි දේශපාලන ස්වභාවයක් රාජපක්ෂ කඳුවර තුලින් ඉස්මතු වෙනවා දක් කියලා. මොකද මරණයක් සිදුවනාානං ඒ දුකසැප බෙදාගන්න එක වෙනම දෙයක්න. ඒකට මේ තරන් ජනප්‍රියවත්තේ දේශපාලනයක් රැගෙන එන්නේ කුමකටදගෙනනික තමයි මේ තුළින් අපට ඉස්මතු වෙන දය. අපිදන්න විශේෂිතම කරුණ තමයි සනත් නිසාන්. ඒ ඇතිකළෙත් නැති කළේද පහොට්ටුවසා රාජපක්ෂ කඳවූර තමයි. ඒ විතරක්නේ සනත් නිශාන්තලාගේ දරුවෝ අඩන්නේ සනත් නිශාන්ත නැතිවූ නිසා. ඒ දුක වේදනාවට තමයි ඒ දරුව අඩාන්නේ ඒ විතරක්නමේ සනත් නිශාන්තලාගේ දේශපාලනය නිසා නැතිවූ පියවරු මවරු දරුවෝ මොනතරං අපේ රටේ සිටිනවාද. ඒ නැතිවූ දෙමවෞපියන්ගේ දරුවෝ තම අඩන්නන්නේ තමන්ගේ දෙමවෞපියෝ දෙදෙනාව අහිමිවීම පමණක් නොවේ. දෙමෞපියෝ දෙදනා අහිමිවීම තුළ තමන්ට කන්නට භක්්‍රිකක් නැතුව බඩකින්නේ. අඩන මොනතරන් දරුවෝ පිරිසක් අද රාජපක්ෂ පාලනය සහ පොහොට්ටුවෝ නිසා අසරන තත්වයට පත්වී සිටිනවාද කියලා. ඔබ ොඳට ල්පනා කර බලන්න. මොකද අපේ රටේ පවුල් දේශපාලනයෙන්. රටටවත් ජනතාවටවත් කිසිද සෙතක් අත්තුනේ නෑ. එන්න එන්නම සිද්ධ වනේ විප්පතක් පමණයි රට සිද්ධ වනේ. මොකද අපි දන්නවා රටේ අද ලංකාවි පුළුවන්තරන් ක්‍රියාත්මක වී තිබෙන්නේ. පවුල් දේශපාලනය ඉතින් සනත් නිශාන්තට විතරක් ඒක ලගු කොටට තකන්න බෑ ලංකාවේ සභාවේ පවුල් දේශපාලනයෙන් තමයි සම්පූර්ණ පෝෂණය වෙලතින්න. ඉතින් මේ පවුල් දේශපාලනය තුළින් හෝ රටටර ජනතාවට සතක් සිද්ධුවනං. කිසිදු ප්‍ර්නයක් නෑ නමුත් පවුල් දේශපාලනයින් රටවත් ජනතාවටවත් එදාසිට අදදක්වා කිසිදුු සෙතක් සිද්ධ වෙලා නෑ. ඉතිං එවැනි පසුබිමක් තුළ සනත් නිශාන්තගේ බිරිඳර් සනත් නිශාන්තගේ අඩුව පුරවීම සඳහා දේශපාරෙන්ට පැමිණුවට පාර්මේන්තුවට ගියාට ලංකාවටවත් ජනතාවට තරටටවත් කිසිුදු සෙතක් අත්වීමේ ස්වභාවයක් පෙන්නුම් කරෙ නෑ. සිදුවනොවනන් සිදුවන්නේ සනත් නිසාන්තගින්. අහිමි වූ දේශපාන්න පුරප්පාඩුව බිරිඳට ෑමතුළ ඕගේ පවල් පරම්පරාව ඒතුලින් සක්තිමත්වීම පමයි. ඒහමනතු අු තරමින් පුත්තලන් ජනතාවක්ත් සක්තිමත් අත් ේට පත් ෙන් නෑ. මොකද අපි දන්න පවුල් දශපාලනෙන් ටල අත්වී ඇති ඉරණම. පලමW RD බඩාර්නාක හිටපු අගමැතිවරයාගේ ාතනයෙන් පස්ස වු. රි ා මැතින ගම ති සි දේශ පල ප්‍රവශ්ට . ඒ තරක් න ජ තුം ගේ ත න පස්සේ. චන්දරි ඩාර් නායක මාර්රතුන්ක ්‍රදේශපාලට ප්‍රවිශ්්‍ර වෙලා රටේ ජනාධිපති දූරය දක්වා පැමිණිය. ඒවිතරක්නේ ලිත් ඇතුලත් මුදලිගේ ගාතනයෙන් පස්සු. ඔහුගේ බිරිද ශ්‍රීමණ ඇතුලත් මුදලි දේශපාලනට ආ පාර්ලිමේතු මන්ත්‍රීවරයක් ඇමතිවරයක් වචයෙන් හිටිය. ඒවි තරක්නේ ගමනේ දිසානායක ගාතනය ලක්ුණට පස්සේ හුගේ බිරිඳ ශ්‍රීමාත් දිසානායක ඇහිල්ල ජනාධිපති වරණයට පවක් ඉදිරි පත් ව. ඒ රක් හ. ගුවන් අනතුරකින් ජ්‍යාතනයට පත්වුණට පස්සේ ඕගේ බිරිඳ ಫරියල් ಸ್රප අන්තිමට ඇමති දූරයක් දක් දක්වා. ජරත් පනා පු್ලේ ෝම ්‍රහරයක ලක්වී ගාතනයට ක්ුණනාට පස්සේ තු දරසන ප්‍රධරන්තු පු್ලේ අද ඇමතිවරයක් වච තක ඒවාගේ දතලම් දිිස්ක්‍රීක් හිටපු ඇමතිවර ම දසනායකගේ බිරිඳ දේශපාලෙන්ටවා. ඒවාගේ කුුණ ෑගල දිස්ක්‍රීකේ හිටපු ඇමතිවරයෙකු ාලින්ද දිසානායකගේ ිරිඳ තාම දැනුත් පාර්ලිමේ තු ටයිඉන්නවා. ගේ తಮයි ಗವත්త හිటು ක් ජಾತಿಪక్షಪಾರ තුು ంತ್ీ ெರಿಲ್ ಕర్್ಯವసంගේ ిවිದ ್ರீமா ಕಾ್ಯసంಪా දೇಶಪಾ పಯसा. රත්නරේ රංජි සොයිසා ඊටපු අමාත්‍යවරයාගේ මරණයෙන් පස්ස. ගේ බිරිඳ මේ වනවිට පාර්ලමේන්තුවේ ඉන්නවා.ඒවාගේ මාතලේ දිිස්කරේක් හිටපු මන්ත්‍රී සජීව කවිරත්න ගේ බිරි ෝහිනි විරත් පා මේතු න්න ඒ ව ගේ යාපන ස්ක්‍රීක් ට පරල තු න්ත්‍ර ේ වරගේ බිරිඳ පාලමේ තුව හි වයික පරක්. මේවිදියට ිෂ්ට එකක් තිබෙනවා අපට ඕන්න ඕන තරන් කියවන්න පුළුවන් සැමයා අයමි වීම තුළ ඒ කද ති ින්. බිවින්දෑවරුන් දේශපාලෙන්ට අඉල්ල ආපු හැටි. හැබැයි මේ කවුරු කොයිය ආකාරයෙන් ආවද ඔබ හොඳට කල්පනා කර බලන්න අපේ රටට ඇතිවූ සෙතකුමක්ද කියලා. කිසිුන්දු සෙතක් අත්වෙලනෑ. දුවල ඇතේ ොකක්ද ඒගුරල්ු පාර්ලිමේන්තුට හිල්ල ඒගොල්ලු දේශපාන්ට හිල්ලා හම්බරගන්න පන්ශන් පඩි හදාගැන ඒ ගොල්ලො හොඳ සුකවිවරණ ජීවිතයක් ගතකරනවා. ඇබේ රටේ ජනතාව අන්ත අසරන තත්වයකට පත්වෙල තිබෙන. දැම් ම මේ ඔබට ප්‍රකාචකරනු ලැබවේ සැමයාා අයිමිින් පැමිණි බිරින්දාාවරුන්ගේ ලේඛනේ කොටසක් පමණයි තවත් ගුඩාක්කායිරඉන්න. ඒවිත රක්න මේ සමහ දැම් පාර්ලිමේන්තුවයි ඉන්න අ දෙසිේ විසි පස් දෙන ගතිින් පමනක් බැව . මොනතරන් මන් හි ವ තු හි ನ ು හි ನ ිනිපිර හිල්್ ತ ಲತ හිල්್ಲ න නැද වි ල ොට ು. හලිබේන්තු හරිගට ැලූත් ඉදට අදක්වා එකම පරම්පරා කහිපයක්ම එකම පවුල් කහිපයක් අතරතමයි බෙදී ගොස් තිබෙන්නේ. ඉතින් කටක් දියුණ වනවනන් දුණු කරන්න ඕන හැටිය මේ සියුලු දෙනාටම ඕන තරන් කාල වේලාව හැකිියාව ිලමුදල් තිබුණන හැයි සිද්ධ වනේ ොකක්ද මේ අය සියලු දෙනාම කරේ. රට කාභාෂනයා කිරීම පමණයි. කිසිදු රටට සිතක් අත්වී ඇත්තේ නෑ. ඉනිසා සනත් නිශන්තගේ බිරිඳ පැමිනිියාත්. අ පැමිණියත්න් ඔය දේටෝඩා වෙනස් දෙයක් සිද්ධ වෙන්නේ නෑ. ඉතින් ඒට වඩා හොඳයි සනත් නිශාන්තට ගෞරවයක් වශයෙන් හෝ අඩුම තරමින් තමන්ගේ ජීවිතයේ සිදුවූ දේවල්ලු වලින් පාඩම් ඉගනගෙන බිරිඳට සිද ක යුතු ොඳමදේ තමයි දරුවන් හතර දෙනාවත් හදාගෙන පැත්තකට වෙලා ජීවත්වීම. ඒක තමයි සනත් නිශාන්තට මියගේ සනත් නිසාන්තට කරන හොඳම ගෞරෝවෙලස තමයි අපිනම් සලකනු ලබන්නේ. එහෙම නැතුව තවදුරටත් ඒ දේශපාන කඳවර. උන් රත්තපනය කරන්න ගිහිල්ල සිදුවන්නේ දෙමව්පියන් දරෝ දෙන්නට අම්මත් අහිම විවෝධ ඊට වඩා බරපතල ප්‍රශ්නකට ඒ දරුවෝ මුහුණ පාන්න පුඩුවක්. මොකොද අපි දන්නවා අද ලංකාවේ දේශපාලනය කුමක්ද කියලා. ඒවාට අටවා ටිකා ඇට පිළි ඇතුව මේරටේ ජනතාවට සියල්ල විග්‍රා කළයුතු නෑ ඕනෑම ඇකුට දෑස් ඉදිරිපිට පේනවා. අත්දැකීමෙන් දන්නවා. ඒනිසා මමව ඒවා අමුත්වන්. ිය විතු දවල් නොමේ අපිදන්නවා දැම් මේ වන විට කල්ලි කණ්ඩායම් ගැහිලා මේ ආණ්ඩු බලය ගිල්හහිගිෙන යනකොට තමන්ගේ බලය රැකගන්න ඇසඳ. හොටතුුව නොතරන් දක්කඩ වැඩ කරනවද කලා අපි දන්නවා අදැ. තැන් මේ වනවිට ඔය පුදතලම් දිස්ක්‍රීකේයට අල්ලපු ගම්පා දිිස්ක්‍රීකේ නියෝජනය කරන නිමල් ලංසා ැන් එයත් කඳවරක් ගහනලු නවසංවිධානයක් පිහිටවනවාලු නවා ආර්ථික සැලස්මක් ඇතුව රට ගොඩනගීම සද. අපිදන්න නිමල් ලංසගේ ආර්ථක සැලස්ම කුමක්ද කියෙලා. අපි දක්කදන් දවස් දේකට පමන පෙර නිමල් ලංසා සුසිල් පේමජයන් ආ්‍රපියදර්සන යාාපා නලින් පනාාන්දුු. ර ගో බේ රාජපක්ෂගේ පුද්ගලි ළේකන් සුගශර බంඩර්. මෙන්න මේගොල්ල එකතුවෙලා මයි යි ජයල ප්‍රදේශේ ලොකු රැස්වීමක් පවත්තල නව දේශපාර්න කත්තිකාවතක් නවදේශපාරන ගමන්මකක් අරබන්න කියලා නව සංවිධානයක් අතතිිකරගෙන දැන් අලුතෙන් ගමනක් යනවා කියලා එනවා ඇබැයි අලතිෙන් ගමනක් යනවානේ මේ පරණ ගමන ගොළු අ ්‍රීදියට ැ යන්න උත්සා ොක ැ ලය හි මනිස දන්න. ල් ंச කාર, ुdු ජవాரம்ම් . මඩු සමස්ත සමාජයම විනාසකරු තක්කඩි දේශපාලක්නි. ඉතින් එයා නවා ආර්ථික සැලස්මක් හදනව කියන්නේ මොනාකරද කුඩුවලින් රට පෝෂුවන් පෝෂිතකිරීමදර. කුඩුවලින් රට සුවන් පෝචි ක කුඩු විකුල්ල කුඩු ි්ස් කරලා ඒ කුඩු ආර්ථිකයක්ද අපේ රටේ ඇති කරන්න යන්න කියනෙක ඔබ හොඳර කොඩ්ඩක් කල්පනා කරලා බලන්න මොකද මේ කොල්ල මේ රනිල් වික්‍රමසිංහ වැටීගෙනන රනිල් වික්‍රමසිංහ ආ අපප උත්සන කඳහුරක් තමයි මේකොලු මේ ගොඩනගන්න උත්සාහ කරන ඉතින් ඒකට අපි කවුරුවත් අස අවුවෙන් හොදනෑ. එති ොද මේ නව නිමල්ලන්ස කියන්නේ කුඩුකාරය. දැන් ඔහගේ එකක්ද අනිත් ඇමතිවරයා තමයි නලින්පනාන්දු ඒ යි. දෙයාර සතුොස්ස සභපතිවරයා වශයෙන් කටයුතු කරන වකවාන්ුව තුොල විාල මුූල්ලෙ වචා සිද්ද කල්ලා හො තක්කඩි වැඩ කල්ලා හිරේ ති දලලා නස්සේ. ඉතින් එයා තමයි මේ නිමල් න්සලත්තෙක එක තුල නවාර්ථක සැල ස්මක් අතිකිරීම සඳ නවසන්විධහනයක් ගොඩ ගඩනගෙන රනිල් වික්‍රම සිංහවමේ නවාර්ථක හුණුවරකින් හලට ොස්වන්න කටුතු කරනවා කියලා කියන්නේ. ඉති මේවා අපිට පිලිගන්න පුළුවන් දේවල්ද තින් ගටාබේ රජපක්ෂගේ පුද්ගලි ලේකන්, සුගීශ්‍ර බන්ඩරත් මේ තුලයින්න ඇති සුගගේ අපිදන්නවා ගෝට රජ පක්ෂල මොකනවාද අපේරට කළ දේවල් කියලා. නිමල් ලංසල ගෝටාව නගෙන ගිල්ලා මොනවාද කරෙ ත් ප ද ති ඒ. Nimal nzaला मा ilල් weer্්‍රමසිu pahu ෙන kamking උත්සන්න ව කරාණති මේවලට ජනතාව අපි රැවටියය විතු නෑ මොකද අපි දන්නවාමේ නිමල් ලංසලාගේ ගෙදර කුඩු වැටලීීමට ගෙල්ලා ස් එක පොලිස් විශේෂකකාරය බලකා ඒ වැටලීම සිද්ධ කනකොට ඒ ේරගත්තේ කවද නිමල් ලංන්ස එවකට හිටපු ජනාධිපති මහින්ද රජපක්ෂ දුරකත්තනය කතාගල එයාාව ගන්නගෙන. එතන්ට එයා මැදිහත් කල තමා එදා යා ේරගත්තේ කුඩුජාවාරම. එදා ස් එක ඒ වැටලීම සිද්ක් කල නිසිසාකාරයෙන්. කියන නිමල්ලංසව අත්තඩං ගොටකත්තනම් එදා ඒ කුඩු වැටලීමේ සවභාවේ මුළු රටම ූට වඩා නිරාවරණය වෙන්න තිබුණා ඒ කුඩු වැටලීම සම්පූර්ණ විර්ථ කරේ කවුද මහින්ද රාජපක්ෂ. ඉතිං ඒ මහින්ද රාජපක්ෂගේ ඒ කුඩු ජාවාරම්කාරය තමයි අද රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් මේ නවසන්විධානයක් ඇතිකරගෙන සුසිල් පේමිජයන්තල අනුරෝ පියදර්ශනය පල්ලලා නලීම් පනාන්දල සුගවිශ්වර බණ්ඩාරලා එකතුවෙලා තවත් කාණඩයක් එකතුකරගෙන රනිල් වික්‍රමසිංහෝ ඒ පාර උත්සා කරන්න ඕහටන ගන්න උත්සාහ කල්ල ඉදිරි ජනාධි පපතිවරයෙන් ජයග්‍රණී කිරීම සඳ, මන්මාවත් විියවරකිරීම සඳ මේ කටහුතු කරමින් සිටිනේ ති මේවා පිගතෑැකි කරුණු කාරණාද මේ දේශපාලක්ඥන්ගේ. අපි දන්නුව නිවල් ලංසාගේ සහෝදරයා. ද දයාන් ලංසා. හතමයිඉන්දයා සිට ලංකාවට ේජී කියන මද්‍රව කියෙනනන්නේ. අ ගංජ කියන ද්‍රවේටයි. ඉතින් ඒවත එයා ඒවා බෙදධහරක්න ඕවතමයි. ගේ තාත පිළේද්‍ර ලංසා. වතමයි හොරබඩු ජාවාරම කරන්නේ ගනිකා මඩම් මසා කිලිනිි. ඇ බූහ ගැසීම ඉඩඩම් විකිනීම කපන් ගැනීම. ර බීට්පාක මීගම තියන ඒ එක බලහත්කාරෙන් ඒක තමන්ගේ ගාහනට රක්කරන ඒකම මෙන්න මේ වගේ හෝර ජාවාරංකාර කවුලක් තමයි මේ ඇස්තුවෙන නිමල්ලන්සගේ මී ලඟට මේ රට නගිමී ක්‍රියාවලට ත්තු මේවා පිළිගත ඇක ඔබ දැන් කවරු දන්වවාඇති. ඔවගේ දවස්සල ගාත් මියගිය සනත් නිශන්ත මේ නිමල් ලසට අපි දැක්ක දුරකතනයම කතා කරලත් කිව්වා ඔවුට බැනවවැදෙන. ඒවාගේ ඔඕු ප්‍රසිද්ිය මාධදයටට සනන් නිශාන්ත කිව්වා නිමල් ලංස කියන්නේ කුඩුකාරය කුඩු ජවාරම්කාරයක් කියලා පැහැදිලිුව ගොය මැත්මියගිය නිමල් සනත් නිශාන්ත ප්‍රකාශ කර. ඉතින් අපි නමේ ඒ ප්‍රකාශ කරේ. තමන්ගේ පක්ෂම ඉන්න තමන්ගේ දිස්ක්‍රීකට අල්ලබපු දිස්ක්‍රීක්ක ඉන්න. සනත් නිශන්ත තමයි ප්‍රකාශ කරය නිමල්ලංසා කුඩුකාරයේ කියලා. ඉතින් එවැනි ස්වභා ඉති ඒකෙම පේනොයි ැ මේ කුඩුකාරයද. එතකොට මේ කියන නවා ආර්ථික සැලස්පකට අනුව රටගොඩනකින් සඳා රණනිල් වික්‍රම සිංහව අල්ලගෙන යන්න හදන්න කියලා. ඉතින් ඒවිතරක්නේ දැන් මේ තවදයක් තමයි සනත් නිශාන්තගේ මළගෙදරදී අපි දැක්කා. අර ඔහුගේ බිරිඳ චමරි පෙර ස්තුූතිකතාවදී ප්‍රකාශ කර මේ සනත් නිශාන්ත මියගිය දවසේ සිට අවසන් කටුතු සිදුවන මොහොත දක්වා කෑමබීම ඒ පැමිණ සියලු දෙනාටම දුන්නේ යුදහමුදාවෙන් කියලා ප්‍රකාච කරා. ඉතිං ඒකට යුදහමුදාපති ලුතියන් ගෙන්ට්‍රාල් විකුම් ලියනගේට ස්තූතිවන්ත වෙනවා කියලා කිව්වා. දැන් මෙතන තිබෙන තව ප්‍රශ්නයක් තමයි, දැන් එවැනි දේශපාලක්නයක්ගේ අවමගුල් ගෙදරකට සිද්ධවෙච්ච මොහොතේ සිට අවසාන මොත දක්වා, යුදහමුදා ප්‍රතිවරයා මේ විදියට කෑම ලබාදුන්නේ කෙසේද. ඒහම කෑම ලබාදීම මොන නීති යටදේද යුදමුදාවේ මුදල් ශ්‍රමයසාහ යනාදී දේවල් මේ කියන දේශපාලක්නයක් වෙනුවෙන් වැය කර. ඒක අපි දකිනේ හැකිියට සම්පූර්ණ නීති විරෝධී ක්‍රියාවක් ලෙස තමයි අපට දකින ඉතිං මේකෙන් පැදිල්ලුව පෙන්නුම් කරනා යුදමුදා ප්‍රතිවරයාාත්න තමන්ගේ තනතුර තානාන්තර රැකගැනීම සඳහා නීති විරෝධීල්ලෙස බල්ලය අයුතුලෙස භාවිතා කරමින් සනත් නිශාන්තගේ අවමගල්ලට පැමිණි. සියලුම දෙනාට කෑම බීම සියලු දෙ දේවල්ම සපේලතිෙක් ඔහෙන්ද හමුදාවෙන් සපේ තිවුණ. ඉතින් මේකත් බරපතල නීති විරෝධී ක්‍රියාවක් ලෙස තමයි අපට දකින තිබින්නේ හරිනම් මේ සිද්ධිය පිළිබඳ විගනකාධිපතිවරයා පරීක්ෂයක් පොවත්තන්න ඕනි මේ ආකාරයට හමුදාවෙන් කෑම මේ මළගෙදරට ලබාදීම පිළිබඳ. යම් කිසි ද්ගලකට කෑමවේලක් ලබාදීම අකටයුත්තක් ලෙස අපි සලකන්න නෑ. නමුත් මෙහෙමන රටක නීතියක් තිබෙනවනගේ නීතිමය සම්ප්‍රදාය ක්‍රියාවලිය අනුවෝන වැඩකටයුතු කර. ඒම නැතුව මේ කොහෙවක්කත් යැන දේශපාලත්යගේ මලගයක්වනුවෙන් හමුදාවට මේ ආකාරයට මුදල්ලෝ ශ්‍රමය වැයකිරීමේ හැකාවක් නෑ. ඒක නීතිමය පිලිවත්වලට පටහැන්. ඒනිසා තමයි අපි කියන්නේ මේ කල කරන ලද ක්‍රියාවය ඒ තරම් සුදුසතත්්‍යයක් නොේ. ිබඳ வහම ෂனයක් පத்தலாறினான். මේ කියන යුදහමුදාපති වරයාට විරුද්ධව යම්කිසි පියවරක් ගත යුතුයි. ඒ විතරක් නෙේ දැම් මේ සනත් නිශාන්තගේ ක්‍රියාවන් පිළිබඳව බොහෝ විවේචන කාටකාටත් තිබෙනන ඔු මියගියත් ඔ ඕුගේ බිරිඳහරි මේ දේශපාලට ප්‍රවිශ් වවා කියන කරුණකාරණාතුළ පව බොෝ ගැටලු තියෙන අපි කාටත්. මොකද හේතුව මේකට හොඳම දෙයක් තමයි මේ පහුගිය අර ගෝල්පේස් අරගල සිද්ධවෙච්චෝ එලාවේ සනත් නිශාන්ත හැසරුණු ආරය මුළු රටම දක් මුළ ලෝකම දැක්. ඔොලු අරගෙන ඩබලන ොලිස්පතිවරයාගේ ආරක්ෂාව අනුභාවය රැකවරණේ යටතේ ඒක ආර්ගලකරුවට පහරදින ස්භාවයක මකක්දකිලි දැක් ඒවිතරක් නෙමි මෙහිදී හොඳ දෙයක් තමයි මේ සිද්ධියේදී මේ සනත් නිසාන්ත විශේෂ මැරකණ්ඩායමක් ගෙනලති නෝ අවි්‍යාවෞද්ද සන්නත්්ධූ මෙතන්ට. ඒ මේ ගිටුවට මේ ැන මේ අරප ඔබ කවෞරු දන්නව ඇති අර කොටුවේ ඉන්න පන්සලක් තින පොඩි කොටුුවේ පොඩිය හාමුදුරු කිය ලැක්කිෙනෙක්න්න. යා හා මුදුරු කෙනෙක් ලෙසනන් අපින සලකන්න නෑ ය සිවරත්්දාාගෙන තට්ටබාගැ කරන්න ඕන සියලුම පාහර වැඩ නරක වැඩ කරමින් ඇසිරෙන මනුස්සේ. එයා මේ බුද්ධසාාසනටවත් භික්‍ෂු ාසනටත් ගෞරෝණීිය භික්‍ෂූන්හසේ නමක් නොවේ. ඉතිං මෙන්න මේ සනත් නිසාන්ත. අවිය අවද බු වෑන්හක දමාගෙන වාහනයක දමාගෙන, තවත් මැරකණ්ඩායමක් සමඟ. මේ පන්සලට ඇහිල්ල මේ පොිසාදු කියන පුද්ගලයාගේ පන්සට ඇහිල්ලා ඉඳල තියෙනවා මේක අවියෞ්ද පහලුවක් විතර ගැනල්ල තිනවා. ති ඒකෙෙන්ම පේනවා මෙයාගේ හැසිරීම මොකක්ද කියලා. සන්නත්්ද පුද්ගලේ ඒකන්නේ යම් හයකි මොනොහරි පශ්නයක් වුණා අනං මේ සනත් නිසාන්තගේ මෙර කණ්ඩායම අවියෞු්ධ ගැනල්ලා විශාල ප්‍රහාරයක් එල්ල කළ විශාල ජීවිතසානයක් සිද්ධ කරන්න තිබුණ. ඉති ඒක ඒකට හොඳමදේ තමයි මේ සිද්ධිය පිලව මේ මං කියන කරුණ කාරණා පිබඳ. ඒ කිය කොටුයේ පොඩි හාමුදුරු කියන පුද්ගලයාම ඕහගේ හඬපටියයකින් ප්‍රකාචකරන. ඒක තමයි මාමේ දැන් ඔබට ඒක අහන්න දෙන්නම් එතකොට ඒකෙම පැහැදිලි වෙනවා මේ තිබෙන සැබෑ කන්දරය කුමක්දලා. සනත් නිශාත චදදිල්ලම ඩග න්නේ කතා මේ මුොළම රටම ගිනි අරන්තියනකොට ඔයාත් හොයනකට මාරන්ත. ඔක්කදහය පාලක් දාගන වැැගන්නාාරයකට ආපු එකම දේශ පාලාඥයන් මේ පන්ස ටරගලය වෙලාර. ඇන එක්ටෙක් කාවෙන. ඔය ගොඩම කඩේගල දෞෝගාණන. මනස්සයාල් අනය මිච්චර මිනිස් සුගාන වෙලාවේ වැැගන්නාාරහ එකක හතර දෙ නෙක් එකතුවක් කුද්ධාමය පන්ස. තැද පේරනද ොඩ හාමුදුරන් ස්වභාවේ දැම මේ පොඩි හාමුදුරු මොකක්ද කියන්නේ. දක් හලුවක්කවිතර ෑගන්නාර් ෑන්න එක දබාගෙන තව චන්්ඩි හතර දෙනෙක් එක් ඔය කියන සනත් නිශාන්ත මේ කියන පඩිහාමුදුරුවන්ගේ පන්සලට හහිල්ල එත හිටිය කියනකදමකින් පැදිදුලු පෙල්ලනු කරන.ද මතන එක දෙදයක්ත්හ දැ මේ පඩිහාමුදුරුව කියන පොඩිහාමුදුරුවෝ කියන සිවරක් දාගත් පුද්ගලයක් කියනවා. මේ මේ වගේ ඒනගේගේ කොට තමයි සලකන්න සනත් නිසාන්ත මේ වගේ පස්්නයක් මේ වගේ තින කිසි කෙන කාව නලු සනත් නිසාන් විතරයි ේ විිය අෞද පහල ක් විතර දමාගෙන පුදගල හර න එකක් වැගන්නා ෑ යකින් මන්ගේ පන්සරට. ඉති මෙතනින් පැ එක එක පැත් අත්තින දැන් මේ අවි්‍ය ෞද ටික කෝ දැන් මේ අවි්‍ය අෞද පහලුවක් විතර ගෙන න ඒ අවි ද ටිකෝ ැ ස සාන් රුණ ැ තන එක වර. එන දැම් මේ අියාවෞද තිීන්නේ පන්සලේ පොඩියාමුදුවෝ කියන පුද්ගලයා ලළඟද. එහෙම ැන්නම් වෙන කොහේද. දැන් මේ සනත්ම ශාන්ත මැරීමමතු මියගෑම තුළ මේ අවිියෞද කොහයක්ක් කත් නෑ අවිියාවවිද කොහේෝ ස්ථානක තිබියයුත්ති. දැන් ඒවා ඉදියේදී යම්කිසි භීෂණකාරී දේකට යුොදාගන්න පුළුවන් එහම නොවේයි කියලා අපි කිසිකුටත් ප්‍රකාශකරීමේ හැකිියාවක්නෑ. එහනම් පොලිසිය අත් වැඩබලන්න පොලිස්පොති දැන්ේ පන්සලේ පොඩියාාමුදුරකෙන් ප්‍රශ්ණ කරන්නනේ කෝයේ අියාවද කොහෙද තියන්න මොනවද කරග. මොකද මේක සම්पूර්ණ ඉතාමත් බරयරු කට කාරणක්මක දැම් මේ අවි්‍යාවදු ඒ රක් නෙේ ැම් වැනි අभ්‍යියාවද तोොගයක් අරගෙන මේ විද ඇමති වර ආතාල අපරාධකරුවන් සිවධනෙක් එක් මේගේ පන්සල කටාවනන් මේ හාමුදුරුව සැබෑ හාමුදුර නක්නම් යුතුකමසාහ වගක ම විියුත්තයකමක්ද පොලිසියට කතා කල ඒටික අල්ල දෙන්න. එහම නැතුව ඒට රැකවරණය දිලදිල පැත්තක හර. මේ හාමුදුරම කියන කතන්දර තුලින්ම පැදිලි වෙන මේ හාමුදුර කෙනෙක් නොවේ කියනක පැහැදිලිව පෙන්වුම් කරන. මොකද බුදු හාමුදුරුවන් කියනවද මොන වැරද්දක් සිද්ධ වනත් ඒ? න රද දකරත් අර දේවදත්තලයිනකොට බදුදහාහමුදුරුව මරන්න කඩුගිනිසියවද නෑන. දැන් ඒනිසා එන අංගුලි මල්්‍රම මේ විට කඩු ගිනිසිේරගෙන පහර දෙන්නගේ අද නෑ. ඇබැයි මෙතන දැන් මේ ඒ කියන බුදුහාමුදුරුවන්ගේ අනුසාාසක රේ ලොසි කටුතු කරනවා බව කියන මේ කොටේ පොඩියාමුදුරු මේ තමන්ගේ ප්‍රතිවාදට ගන්න සනත් නිශාන්ත හර සනත් නිසාාතත්ක එකතුවලා මේ විදියට තුවක් වු පහලොක් ගෙනල්ලා. පුද්ගලයන් සූදනෙක් මේ පන්සලේ ඉදර. දැන් මේ සිද්ධිය පිළිබඳව අනිවාරයම් හරිනම් පරීක්ෂණයක් පැවත්ව යුතු මේ කරුණුකාරණ අනුවන්. ඉතිං නමුත් මේවා වෙයිද කියලා අපිට කියන්න බෑ ොකද අද තියන සමාජ පරිසර තුර. අද රටේ නීතියක් නෑ වල්වැදනු නීතියක් තමයි රටතුල ක්‍රියාත්මක වන්නේ. දැන් මේ අියාවු දෝලිින් ඉදිරියේදී කුමන පියවරක් ගැනදේට ලැන් ලංකාවේ කොහරි අපරාධයක් සිද්ධවනු පුදතලම ෝ මේ කියන කොට්ු පරදේ පොඩ හතුර ඇතුලේ කල්ිය. C'est ගීම බාර ගන්නන. ඉති මේක තමයි අපිට මේ අද ලංකාවේ තියෙන සවභාාවයානුව අලු දේශපාලන සංස්කෘතියක් පිළිබඳ අපට කිසුන්දුු කතාවක් ක්‍රීීමේ හැකියාවක්නෑ. තනි කරම් මේ රටේ දේශපාලනය සම්පූර්ණ ැර දේශපාන වෙලතින. ඉතින් මේ අයට එක්කද අපිදං ලංකාවේ ඉදිරී අනගතති අලු ෝකයක් ගොඩනගන්න කියන තමයි අපි කාට ප්‍රශ න ති ති එ වනි සොභාවයක් තුල අපි නිරතු හ සිතිය යුතු නිරතුුව කටකර මේ පර දේශපාලන සංස්කෘති . ල්ල අලු දේශපාන මන්මගටයා යුත්තේ. තැම් මේ මේ තුළින් පේනවා මේගොල්ලු මේ පහුගගේිය කාලෙ පොයි ආකාරයට කටුතු කලතින ජම්කිසි පුද්ගලෙක් විරෝධයක් දැක්වනන් ඒ විරෝධයටේ විරෝධයම් ප්‍රතිචාර දක්වනවා මිසක් මේ විදියට තුවක්කු අරගෙන ඒවා සගවා තබා ගෙනමින්. යමකිති ්‍රහාරයක් එල්ලවුත්ඊට පතිප්‍රහාර එල්ලකිරම් සඳ කටයුතු කරා නම් මොනතරම් විසාහල් මිනිස් ජීවිත මොනසරම් විනාසයක් සිදධ වෙනද කියලා මේ කරුණ තුලින් පැබව පැහැදන ති එනිසා මේ මජර දේශපාලනය මෙතනින්ම නවත්වය යුතු. මේ මැර දේශාලනය මෙතනි නැවත් යුතු. මේ තුවක්කු සංස්කෘතිය මෙතනින් නැවත් යුතු නැතරම් අපේ රටේ අපේ ගමන් මඟට ඉදිරියේදී මීටත් වඩා අඳුරු කාල පරක්්චේදට අපේ රට ලක්වෙන්න පුළුවන් ඒනිසා ඉදරයේ ද පු. ලන් තරන් ඉවිසලිමත්ව ක ්‍රාත්මකවී උගත් බුද්ධිමත් මනුස්වයෝසිං අපි කටුතු කරමින් ඉදිරියේදී නව දේශපාලන සංස්කෘතියක් බීකර ගැනීම සඳහා නිවරදි දේශපාන ක්‍රියාවලියකට චන්දිය ලබාදී ොඳ ආණ්ඩුවක් පත්කරග ම කියනක තමයි මට අවසාන වසයෙන් ප්‍රකාශකිරීමට ඇත්තේ ඉති ම ස්්‍රීලාල් පියන්ත තා නි චනලක ස ප්‍රයිස් කරණන ඒගේ මේ පිළිබොඳ අදහස් උදහස් කමෙන්ට් කරනසන් ඔබ සියලු දෙනාගම ඉල්ලා සිටිනවා බොම ස්තුූතියි.